දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් දින්නා විදියා නැහැ. අපේ ස්වාමීන් වහන්ස තමන් ප්‍රමාද වූවා යැයි කෙනෙක් තුළ පසුතැවිල්ලක් ඇති වෙනවා නම් ඒ කාරණය අපි කොහොමද ස්වාමීන් වහන්ස දහමට අනුව ගලපා පැහැදිලි කරගන්නේ? මෙන්න මේ කාරණය අපිට පැහැදිලි කර දෙන හැටියට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එසේ පසුතැවිලි වෙන්නේ නෝනා යාට ඔය කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම සමනිය නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. එයා කල්පනා කරන්න ඕනේ පසුතැවීම නෙමෙයි. කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම සමනේ නුවණින් මෙනෙහි කිරීමත යා කල්පනා කරන්න ඕනේ. මොකද්ද දෙයියනේ අර පටාචාරාව අරසා විනාශයක් වෙලා නිර්වතින් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. එතනින් ගියාම අර කිසා ගෝතමිය මැරිච්ච දරුවෙක්ගේ මලකඳ පණ දෙන්න කී කියා ගමක් නුවරක් වටා දුවපු කිසා ගෝතමිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නෝනා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. අඟුලිමාල මනුස්ස ඝාතන දහසක් කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. අර සෝපාකල වගේ පුංචි දරුවෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා. නෝනා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඒක තියෙන්න ඕනේ. එතනදී තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් අපි ඇති කරගන්නා වූ සති සම්බොජ්ජංගය තමයි අපි ධම්මවිජේ බොජ්ජංගය හරහා වීර්‍ය බොජ්ජංගය තුලට අරන් යන්නේ. තේන්න? එහෙනම් ධර්මානුකූලව අපි නොදකින නිසා ඒ සකස් වුණා වූ සිතුවිල්ලට අපි බැඳිලා යන. ඇයි ඒ සකස් වුණා වූ අනේ මට බෑ මට මේ ජීවිතේ බෑ මම ප්‍රමාදයි ඔය එකම සිතක්වත් ඒ කියන කෙනාට අයිතිද? දැන් ඔබේ හිත කීපාරක් කියලා ඇද්ද දෙයියනේ මම ධර්ම මාර්ගයේ ප්‍රමාදයි මට මේ ජීවිතේ සෝවාන් වෙන්න බෑ මේ වගේ මොන සානම් නොනා දුක්ඛිත චිතුවිලි තමන් ඇති කරගන්නේ නැද්ද? නමුත් මොහොතක් දැස් දෙක පියාගෙන ඔබ හිතන්න ඔබේ ජීවිතයේ අතීතයට හිත යොමු කරන්න. ඒ අතීතේ සකස් වුණ ඔය එකම එක උකටලී හිතක්වත් ඔබට අයිතිද? ඔතනින්ම ප්‍රශ්න ඉවරයිනේ නෝනා. නමුත් ඒ හිත ඔබට අයිති නැහැයි කියලා දකින්න ඔබට සම්මා සමාධියක් තියෙනවද? සම්මා සතියක් තියෙනවද? ඔබට සම්මා සතියක් සම්මා සමාධියක් තිබුණා නම් ඔබ ඒ හිතට යට වෙයිද? ඈ මමත් අවුරුදු 44ක් ගිහි ජීවිතයක් තුල හිටිය මිනිසෙක්නේ. දේන ගිහි ජීවිතේ ගිහියෙක් හැටියට කරන්න තියෙන සියලුම දේවල් කරපු මිනිසෙක් මම. මම සිල් සමාදන් වුණේ පෝය දාට පන්සලට ගිය දාට විතරයි. ඉන් මේ අනිත් දවස් 29 මං සිල් සීලයක් තුල හිටපු මිනිසෙක් නෙමෙයි. නමුත් සමාජයට මහ වැරදි කරපු කෙනෙක් නෙමෙයි. නමුත් එතන තැන ඉඳලා අපි මෙතෙන්ට ඇවිල්ලා නෝනා අපි පැවිදි වෙච්ච දවසේ ඉඳන් පැවිදි වෙන නිමේෂයේ ඉඳන් නෝනා අපි කවදාක්වත් අපේ ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගන්න සාමනීර සීලය දුර්වල කරගන්න අපි ඉඩ දුන්නේ එන ඉතින් මටත් තියෙන්නේ පැ දෙයියනේ මම මෙහෙමුණා මෙහෙමුණා ගිහි කාලේ මෙහෙමුණා දැන් අවුරුදු 44යි දැන් වයසයි දැන් කොහොම ඔය එක හිතක්වත් අපි එන්න දුන්නේ නැහැ. කල්යාණ මිත්‍රාශ්‍රය තිබ්බා සද්ධර්ම ශ්‍රවණයේ තිබ්බා ඒක නුවණින් මෙනෙහි කළා. දෙයියනේ අඟුලි මාලට පුණුවන් නම් මනුස්ස ඝාතන දහසක් කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. සාන්තිස ඇමතිවරයාට ති පුණුවන් නම් ඊයේ දවසේ මත් වතුර බීලා ඉඳලා පහුවදා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න. නෝන ඇයි මට බෑ කියන තැන තමයි අපි මතු කරගත්තේ. ඒතර කවුද දැන් ඕක අපිට මතු කරලා දුන්නේ? දෙවියෙක් බ්‍රහ්මයෙක්ද? දෙවියෙක් බ්‍රහ්මයෙක් නෙමේ. කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණි. එතකොට ඒ තුන මෙනෙහි කරලා මේක මතු කරගන්න පුළුවන් උනේ ඇයි? ඊට අදාළ කුසල් ශක්තියේ පරිපූර්ණභාවය අපි තුල තිබ්බා. එහෙනම් ඒ කුසල් ශක්තියේ පරිපූර්ණභාවය ඇති කරලා දුන්නේ කවුද? ආර්ය සංඝික මාර්ගය. ඒ නිසා නිරේතුරුවම මේ මාර්ග කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරපු තැන නෝනා කවදාක්වත් අපිට වරදින්න විදියක් නැහැ. අර අඟුලිමාල මනුස්ස ඝාතන දහසක් කරලා උතුම් පැවිදිභාවයට ඇවිල්ලා පින්ඩපාතේ වඩිනකොට නෝනා හැමදාම එක්කෝ සිවුර ඉරාගෙන එක්කෝ ඔළුව පලාගෙන එක්කෝ තුවාල කරගෙන පාත්‍රේ බිඳගෙන තමයි එන්නේ. ඇයි අර අකුසල් විපාකෙට එනවා? මනුස්ස ඝාතන 999 පණ පිටින් මිනිස්සුන්ගේ ඇඟිලි කපා ගත්තේ. එසේ මෙසේ අකුසලයක් නෙමේ. අඟුලිමාල හැමදාම පන්සලට එද්දී බුදුරයන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ බලන්නකෝ මගේ අද තුන් පාරක් ගල් වැදුලා මේ ඔළුව පැලුනා. මේ බලන්නකෝ මගේ පාත්‍රේ බිඳුනා. මේ බලන්නකෝ මගේ සිවුර ඉරුණා. මේ විදිහට අර අකුසල් විපාකෙට එනවා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා පින්වත ඔබ ඒ ගැන හිතන්න යන්න එපා. තේන්නත් අඟුලිමාල ඔබ ඒ ගැන හිතන්න එපා. ඔබ හිතන්න ඕනේ මෙච්චරයි. ඔබ කල්ප ගානක් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඔබට විඳින්න තියෙන අකුසල් ඔබ මේ ජීවිතේ ආවර කරන්න යන්නේ කියලා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ නැත්නම් අඟුලිමාල කළා වූ අකුසල් වලට නෝන කල්ප ගානක් සතර අපාය. එසා භාග්‍යතුන් වහන්සේ කියන අඟුලිමාල
ඔබ කොයි වෙලාවකවත් අඟුලිමාල මේ කිසිම කෙනෙක් කෙරේ අහිතක් ඇති කරගන්න අහිතක් ඇති වෙන්නේ නැහැ රහතන් වහන්සේ නමක්නේ ඒ ගැන ඔබ මේ මොකක්වත් හිතන්න එපා ඔබ සතුටු වෙන්න ඔබ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු නිසා කල්ප ගානක් ඔබට අනාගතේ විඳින්න තිබ්බ සතර අපා දුක මේ 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 තියෙන පීඩාවන්ගෙන් දරා ගන්න දැන් මේක දරා ගන්න කියනවා මොකද ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැත්නම් ඔබ කළා වූ අකුසල් වලට ඔබට කල්ප ගානක් දීර්ඝ වූ විපාක එසනෝනා බුදුරජාණන් වහන්සේගේ අවවාදයන්ට බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට අපි ලං වුණොත් නෝනා ජීවිතය තුලින් අපි ඒක ජීවිතයට දරා ගත්තොත් අනේ මටනම් කොතනකවත් වැරදිත්තේ නැහැ වැරදිතන මේ මොහොතෙත් මට සිතුවිල්ලක් සකස් වුණොත් මට මගේ අම්මා සිහිපත් වුණොත් තාත්තා සිහිපත් වුණොත් සහෝදරයෙක් සිහිපත් වුණොත් ඥාතියෙක් සිහිපත් වුණොත් ඊළඟ සිත අනිත්‍යයි කියන කාරණේ විතරයි අනේ සහෝදරයා කොහෙද නංගි කොහෙද මල්ලි කොහෙද යාළුවා කොහෙද හිතවතා කොහෙද නායක ස්වාමීන් වහන්සේ කොහෙද මටත් නායක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නෝනේ ඒ මට මේ මොහොතේ මගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ සිහිපත් වුණොත් මට සකස් වෙන ඊළඟ සිතුවිල්ල අනිත්‍යයි කියන කාරණේ විතරයි ඒක මේ මම ඇයි ඇති කරගත්තේ බුදුරජාණන් වහන්සේ කියපු නිසා බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ඔබට නායක ස්වාමීන් වහන්සේ සිහිපත් වෙද්දී මේ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ කොහෙද ඉන්නේ මේ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ සනීපෙද ඉන්නේ මේ වෙලාවේ නායක ස්වාමීන් වහන්සේ මාව බලාපොරොත්තු වෙයිද ඕවා හිතන්න කිව්වේ නැහැ ඔබට අවශ්‍ය නම් ඔබේ නායක ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව සුවපත්භාවයෙන් දීර්ඝායුෂ ලබන්න නායක ස්වාමීන් වහන්සේ සිහිපත් වෙන සිත මේ මොහොතේම අනිත්‍යයි කියලා දකින්නයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අපි කරනවද ඔතෙන් කාගේද වැරද්ද අපේම තමයි ඔබේ හොඳම යාළුවෙක් ඉන්නවා නම් ඔබේ යාළුවා ගැන හිත විතර්ක ඇති කර ගන්නවා නම් බුදුරජාණන් වහන්සේක අනුමත කළාද අනුමත කළේ නැහැ නමුත් ඔබේ යාළුවා ගැන ඔබ හිත හිතා විතර්ක ඇති කර කර ඉන්න මොහොතක් පාසා ඔබ තුල වැඩෙන්නේ මොකද්ද පංච නීවරණය ඒ පංච නීවරණයෙන් ඔබේ යාළුවාට වෙන සිතක් තියනවද නැහැ බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ ඔබට ඔබේ යාළුවා සීපත් වුණා නම් ඒ මොහොතේම පස්ස පච්චයා වේදනා ඒ පස්සේ අනිත්‍ය වශයෙන් දකින්න ඒ සිත අනිත්‍ය වශයෙන් දකින්න දකින්න වෙලාවේ ඔබ තුල සකස් වෙන්නා වූ ඒ විදර්ශනාමය කුසලය නෝනා ඔබත් රැකිලා ඔබේ යාළුවාටත් සුවපත් වේවා කියන චිත්තයක්මයි ඔබ ඇති කරලා දෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේ අපිට කියන මාර්ගය නමුත් ওই මාර්ගය අපි ගමන් කරනවද නැහැ යාළුවා සිහිපත් උනත් රැකියාව සිහිපත් උනත් ව්‍යාපාරය සිහිපත් උනත් පෙම්බතා පෙම්බතිය සිහිපත් උනත් දුවා දරුවා සිහිපත් උනත් විදේශගත දරුවා සිහිපත් උනත් පංච නීවරණයක්මයි ඇති කරගන්න පංච නීවරණ මේ මොහොතේ මේ රාත්‍රියේ මේ මොහොතේ මේ රටේ ඉන්න අම්මලා තාත්තලා බිරින්දෑවරු ස්වාම් පුරුෂයලා විදේශගතව ජීවත් වෙන දරුවෝ නිසා අම්මලා තාත්තලා නිසා හිතවතුන් නිසා මොනසානම් පංච නීවරණ ඇති කර ගන්නවද කියලා බලන්න ඈ මොනසානම් ඒ පංච නීවරණයෙන් Tamanට වෙන සිතක් තියනවද ඒ අයට වෙන සිතක් තියනවද එහෙනම් මේ ලංකාවේ ඉඳන් Tamanගේ දරුවා Tamanගේ මුණුබුරා Tamanගේ අම්මා තාත්තා පෙම්බතා පෙම්බතිය සිහිපත් වෙද්දී ඒ සකස් වෙන සිතුවිල්ල ඔබ අනිත්‍ය වශයෙන් දැක්කනම් නෝනා මේ ලෝක ධාතුවේ තියෙන සුන්දරම ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසල් සිතක් ඔබ ඇති කරගත්තා වෙනවා ඒ කුසල් සිත තුලින් ඔබේ ධර්ම මාර්ගයේ ශක්තිමත් වෙනවා ඔබේ ධර්ම මාර්ගයේ ශක්තිමත් වෙනවා වගේම විදර්ශනාමය ධර්ම මාර්ගයේ ශක්තිමත් වෙනවා වගේම නෝනා ඔබේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩෙනවා ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩුණ හිතෙන් ඔබ පිටරට විදේශගතව ඉන්න ඥාතියාට සුවපත් වේවා කියද්දී නෝනා ඒ සුවපත් වේවා කියන චිත්තය ශක්තිමත් චිත්තයක් සමාධිමත් සිතක සසරී දුක් විඳිනා සත නැකලා නැගුණේ සිනහස සිත උණු වීලා දස පාරමී දම් සසරී පුරලා බුදු බව පැතුවේ අප දුක් දැකලා සක්විති රජකාම නැත මාට වටින සැම දුක ගෙනේනා අප සැම දවන සසරී ඇවිදින නවතින ගමන
සොයමින් යනවා අම පාලනි